Hello, welcome back to my YouTube channel. On anything other video එකෙන් අරගෙන ආවේ මගේ weekend එක ගෙවුන විදිය. ඉතින් උදේම මම යනවා හෝමාගමට මගේ පොඩි වැඩ වගේක් තියෙනවා ඒ ටික කරගන්න. අම්මගේ reports වගේක් ගන්න මං ආවා medi help එකට. ඉතින් ඒ ටිකත් අරගෙන මම දැන් යනවා සීලට පොඩි gift එකක් ගන්න. ලබන සතිය ආගේ බර්ත්ඩේ එක. ඉතින් මට ලොකු අයිඩියා එකක් නෑ මොකද්ද ගන්න කියලා. අක්කියාගේ බර්ත්ඩේ එකට මොනවද ඕනි කියලා අහනකොට නම් එයා ස්කූල් බෑග් එකකුත් ඕනි කියලා තිබුණා. හැබැයි ඉතින් මට හරියන බෑග් එකක් නම් හොයාගන්න බැරි වුණා. මම ආව ලේඩිස් සෙක්ෂන් එක පැත්තට පොඩ්ඩක්. මම ඉන්නේ දැන් හෝමාගම ඩවුන් ටවුන් එකේ. ගොඩක් කලාවට මම මෙහෙ ෂොපින් කරනවා. ඉතින් ඒ වගේම මෙහෙ ලස්සන ඇඳුම් කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් මට සෙට් වෙන ඇඳුම් නම් ගොඩක් කලාවට මෙහෙන් හොයාගන්න පුළුවන්. කොහොම හරි ඉතින් මම හොයලා හොයලා චූටි gift එකක් ගත්තා. ඒක මම ඔයාලට birthday blog එකෙන් පෙන්නන්නම්. ඉතින් ඒ වැඩේ නම් ඉවරයි. මම ආව food city එකට. ආයෙත් දැන් හවස යන්න ඕනේ නාරාහෙම් පිට අම්මගේ reports ටික check කරන්න. ගේන්න කිව්ව බඩු වගේක් තිබුණා. ඉතින් ඒ ටිකත් අරගෙන මම දැන් ආපහු යනවා ගෙදර. ඉතින් කාලේ හැම වොෂ් එකක් දාගෙන ආයෙත් රෙඩි වෙලා අපි දැන් යනවා ලංකා හොස්පිටල් එකට. අපොයින්ට්මන්ට් එක නම් තියෙන්නේ 4ට. අපිට චුට්ටක් ලේට් වුණා. ඉතින් අම්මගේ වැඩ ටික ඉවර වෙනකන් මම මෙතනදලා ඉඳගෙන ඉන්නවා. මං ආව චුට්ට කැන්ටින් එක පැත්තට. දැන් නම් මට චුට්ට බඩගිනි වගේ. ස්පයිසි චුට්ටක් දාලා මැජික් කෝන් එකක් ගත්තා. ඔරිජිනල් එකට වඩා මම නම් ආසයි ස්පයිසි එකට. ඉතින් අම්මගේ වැඩ ටික ඉවර වෙනකොට නම් ටිකක් හවස් වුණා. දැන් ඉතින් වැස්සෙම අපි යනවා ගෙදර. මම්මේ කරන්නේ සියරගේ බර්ත්ඩේ එකට ලෙටර්ස් වගේක් හදනවා. ඒක ඉතින් මං හිතුවට වඩා නම් චුට්ටක් අමාරුයි. ලෙටර්ස් ටික හදලා ඉවර වෙලා මං ගියා නිදාගන්න. ඉතින් මේ තියෙන්නේ ඊට පහුවෙනිදා. අද අපි කට්ටිය මනෝ පුඩි වැඩකට. සියරගේ බර්ත්ඩේ එක නිසා අපි ආගේ ෆොටෝස් ටිකක් ගන්න තමයි යන්නේ. එයාට ඉතින් තාම ලොකුවට තේරෙන්නේ නැති වුණාට එයාට තේරෙන කාලෙක එයා මේවා බලනකොට එයාත් ඇත්තටම ගොඩාක් ආස වෙයි. මම උනත් තාමත් අපේ චූටි කාලේ ෆොටෝස් බලනකොට මාරම ආසයි. ඉතින් මම නම් පුළුවන් හැම වෙලාවකම ලස්සන මතක හැම දේකම ෆොටෝස් ගන්නවා. අපි ආවේ මවුන්ට් ලැවිනියා බීච් එකට. තාම දවල් නිසා ඕනන් ටිකක් හොඳටම සැරයි. සැරින් සැරේ වාහනේට යන කරදරයිනේ. ඉතින් ඒ නිසා ෆොටෝස් ගන්න ගෙන ආපු දේවලුත් ඔක්කොම අරගෙන අපි ආව මෙතන තිබුණ පොඩි රෙස්ටුරන්ට් එකකට. අවුව වගේම උලගත් හොඳටම සැරයි. ඉතින් අවුව සැර ටිකක් අඩු වෙනකන් මෙතනින් පොඩි ස්නැක් එකක් අරගෙන කාලා හැම ෆොටෝස් වලට ඕන කරන දේවලුත් ඔක්කොම ටික රෙඩි කරගෙන අපි ගියා සියරත් එක්ක වැලි වලින් කේක් එකක් හදන්න. මේ තියෙන ඉතින් අපි හදපු කේක් එක ලස්සනයි කියලා හිතනවනම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. ඒ වගේම ඉතින් channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ නම් කරේ ඉතින් සියරගේ ෆොටෝස් ගන්න එක තමයි. හැබැයි ඉතින් යාට ෆොටෝස් ගන්නවට වඩා රැල්ල පා ගන්න තමයි ආසාව. සියරත් බීච් යන නම් ඉතින් ගොඩක් ආසයි. සාමාන්‍යයෙන් ඉතින් ගොඩක් අය බීච් යන්න ආසයිනේ. හවසක ඉර බහින වෙලාවට මුහුද නගින්න තියෙනවා නම් ඉතින් මම නම් හරිම ආසයි. ඒ වගේම ඉතින් අපිට හම්බුණා ලස්සන බවුවෙක්. එයා නම් ඉතින් ඇත්තටම හරිම හුරතල්. ඉතින් එයා එක්කත් අපිට ෆොටෝස් ටිකක් ගන්න පුළුවන් වුණා. සියරත් එයා එක්ක ෆොටෝස් ගන්න නම් ඉතින් ආසාවෙන් හිටියා.
අදනම් ලස්සන ලස්සන බල්ලෝ ගොඩාක් එක්කන් ඇවිත් හිටියා සෙල්ලම් කරන්න. සමහර අය නම් සැරයි ළඟින් යන්නවත් බෑ. හැබැයි ඉතින් එයාලත් අපි වගේ ආසාවෙන් රැල්ලත් එක්ක හොඳට සෙල්ලම් කරනවා. මේ බීච් එකේ නම් ගොඩාක් වෙලාවට සෙනඟ අද වීකෙන්ඩ් එකක් නිසා තවත් වැඩි. අපි ඉතින් ෆොටෝස් අරගෙන ටිකක් වෙලා රැල්ල පාග පාගේ ඉඳලා හතට විතර එන්න පිටත් වුණා. මේ විදිහට තමයි ඉතින් මගේ වීකෙන්ඩ් එක ගෙවුනේ. ඉතින් බර්ත්ඩේ වීඩියෝ කරන් එක්මනින් එන්න. එහෙනම් පරිස්සමින් ඉන්න. ගිහින් එන්න. බයි.